ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නය විදර්ශනා රාත්‍රියට යොමු වන ප්‍රශ්නයක්. ඔහු කාලයක් තිස්සේ භාවනාවට සිත යොමු කරගන්නට උත්සාහ කරන කෙනෙක්. නමුත් යම් යම් හේතු නිසා ඔහුට භාවනාව වැඩෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. අපේ ස්වාමීන් වහන්ස ඔහු විමසන්නේ චරිත ස්වභාවය අනුව කොහොමද සුදුසු භාවනාවක් තෝරාගන්නේ කියන කාරණය. අවසරයි අපේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. මෙහෙමයි ඔබතුමිය මගෙන් අහන්නේ යම් පින්වතෙක්ගේ චරිතයට අදාළව කෙසේද භාවනාවක් තෝරගන්නේ කියන කාරණය. ඒතර කෙනෙක්ගේ චරිතය දේශ චරිතයක් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ චරිතයක් වෙන්නත් පුළුවන්. කෙනෙක්ගේ චරිතය මෝහ චරිතයක් වෙන්නත් පුළුවන්. එතකොට මේ චරිත ස්වභාවය මා ඉදිරියට එන යෝගාවචරයාගේ චරිත ස්වභාවය කියන මම දන්නේ නැහැ. ඒ නිසා Taman භාවනාව කෙරේ අවංක නම් Taman අවංකව භාවනාවේ දියුණුව බලාපොරොත්තු වෙන කෙනෙක් නම් පින්වතුන් දක්ෂ විය යුතුයි තමාගේ චරිත ස්වභාවය Tamanගේ ගුරුවරයා හෝ වේවා ඒ කවුරුන්නෝ මාර්ගයේ කියලා දෙන කෙනා සමග සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් තමා තමා සමග සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් තමා බුදුරජාණන් වහන්සේ දේශනා කළාපු ධර්මයට අදාළව තමාගේ ජීවිතය විසිරෝලා දකින්න. තමගේ චරිත ස්වභාවයට අදාළව බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළා තියෙන්නේ කියලා. ඉතින් එහෙම දකිද්දී අපි දකිනවා බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුට දේශ චරිතයක් තියෙනවා නම්, ඒ කියන්නේ නිරයතුරුව කේන්ති යනවා නම්, නිරයතුරුව ගැටෙන ස්වභාවයක් නැති වෙනවා නම්, එමෙනි චරිතයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෛත්‍රී භාවනාව. ඒ නිසා නිරයතුරුවම අපි දකින්න ඕනේ අපිට ද්වේෂය සකස් වෙන චරිතයක් නම් අපේ චරිතය ඔබේ හෘද සාක්ෂියට ඔබ තට්ටු කරලා අහන්න. ඔබ නිරයතුරුවම පුංචි දෙයටත් කේන්ති ගන්න කෙනෙක්ද, පුංචි දෙයටත් ගැටෙන කෙනෙක්ද? එවැනි කෙනෙක් නම් ඔබට ගැළපෙන භාවනාව තමයි මෛත්‍රී භාවනාව. ඔබේ මෛත්‍රිය තුලිනොයි දේශය යටපත් කරගෙන අපිට සතර සටිපට්ඨාන ධර්මයන් කරා, එහෙම නැත්නම් නිවන් මාර්ගය කරා අපේ ජීවිතය අරගෙන යන්න පුළුවන්. මොකද ද්වේෂ චරිතයක් නම් අපිට තියෙන්නේ, ඒ ද්වේෂ චරිතය තුලින් පැහැදිලි වෙන්නේ අපේ ජීවිතයේ සම්මා සංකප්පයන් දුර්වලයි කියලා. ඒතර සම්මා සංකප්පයන් දුර්වල තැනදී ඉන් අදහස් වෙන්නේ අපේ ලෞකික ප්‍රඥාවම දුර්වලයි කියන කාරණයයි. ඒ නිසා අපේ ලෞකික ප්‍රඥාව දුර්වල නම් අපේ මාර්ගය, ඒ කියන්නේ සීලයට අදාළ සමාධියට අදාළව මාර්ගය වැඩිම අනිවාර්යම දුර්වලභාවයන්ට පත් වෙනවා. එහෙම වුණොත් ද්වේෂය අපි ළඟ තියාගෙන අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දුරස් වෙන්න බැහැර වෙන්නයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක මහා අලාභයක් අපිට. ඒ නිසා තමන් දක්ෂ වෙන්න, තමන් තුල නිතරම ද්වේෂසිතක්, ගැටෙන සිතක්, පලිගැනීම් සිත්, නපුරු සිත් තියෙන්න පුළුවන්. මෙවැනි සිතක් සකස් වෙනකොට ඒ සකස් වෙන සිතේ බරපතලභාවය නුවණින් දකින්න. කියන්නේ ලෞකික ප්‍රඥාවේ දුර්වලභාවයයි එතනින් අපි දකින්නේ. මොකද ලෞකික ප්‍රඥාවෙන් තොර නිවන් මාර්ගයක් මේ ලෝක ධාතුව තුල නැහැ. ලෞකික ප්‍රඥාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව කුසලය පින අපේ ජීවිතයට මතු කරලා දෙන්නේ. ලෞකික ප්‍රඥාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ජවය ශක්තිය අපිට ලබලා දෙන්නේ. මොකද අපිට යන්න දීර්ඝ ගමනක් තියෙනවා. ලෞකික ප්‍රඥාව තුලින් අපි සීලයට යන්න ඕනේ. සීලය තුලින් අපි සමාධියට යන්න ඕනේ. සමාධිය තුලින් විදර්ශනා ප්‍රඥාවට යන්න ඕනේ. විදර්ශනා ප්‍රඥාව තුලින් අපි ඥාන දර්ශනයන්ට යන්න ඕනේ. ඒ ඥාන දර්ශනයන් තුලින් අපි විමුක්තියට යන්න ඕනේ. ඒ නිසා ලෞකික ප්‍රඥාවෙන් පටන් ගත්තට පස්සේ අපිට යන්න දුර ගමනක් තියෙනවා. ඒ දුර ගමනට අපිට පින අවශ්‍යයි. ඒ දුර ගමනට අපිට කුසල් ධර්මයන් අවශ්‍යයි. ඒ දුර ගමනට අපිට ශක්තිය, ධෛර්යය, අදිෂ්ඨානය අවශ්‍යයි. ඒ උදෙසා ලෞකික ප්‍රඥාවෙන් මොකද බුදුරජාණන් වහන්සේ කරන්නේ? අපේ පින වැඩි කරනවා. අපේ කුසල් ධර්මයන් ශක්තිමත් කරලා දෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ශක්තිමත් වෙද්දී බුදුරජාණන් වහන්සේ කියලා හිතන සිතුවිල්ලෙන්ම, බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන සිතුවිල්ලෙන්ම පින්තුණේ අපේ පිනයි ශක්තිමත් වෙන්නේ. ධර්මරත්නයට නමස්කාර වේවා, සංඝරත්නයට නමස්කාර වේවා කියන සිතුවිල්ලෙන්ම අපේ ජීවිතේට පිනයි එකතු වෙන්නේ. මේ ලෝක ධාතුවේ යම් උත්තමේකට සාදුකාර දීලා වැඩිම පිනක් රැස් කර ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට සාදුකාර දීම තුලින්මයි. මේ ලෝක ධාතුවේ යම් ධර්මයකට සාදුකාර දීලා වැඩිම කුසලයක් රැස් කර ගන්න පුළුවන් මේ උතුම් ධර්ම රත්නයේ සාදුකාර දීලාමයි. මේ ලෝක ධාතුවේ යම් පුද්ගලයෙකුට කණ්ඩායමකට සාදුකාර දීලා වැඩිම කුසලයක් රැස් කර ගන්න පුළුවන් සංඝයා කියන පිරිසට සාදුකාර දීමෙන්මයි. ඒ නිසා තෙරුවන් කෙරෙහි සද්ධාව තුල අපේ ජීවිතවලින් ශක්තිමත් වෙන්නේ පිනයි,
කුසල් ධර්මයන්මයි මාර්ගයට අවශ්‍ය ශක්තියමයි ඒ වගේම කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්තුණි අපි අයහපතෙන් බැහැර වෙලා යහපත තුල ජීවත් වෙද්දී වැඩෙන්නේ කුසලයමයි වැඩෙන්නේ පිනමයි අපි පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසයෙන් නිවරදිව ජීවත් වෙද්දී වැඩෙන්නේ පිනමයි කුසලයමයි අපි දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසයෙන් ජීවත් වෙද්දී අපි තුල වැඩෙන්නේ පිනමයි කුසලයමයි අම්මා තාත්තා කෙරෙහි වූ විශ්වාසය තුල ගුණයන් කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වෙද්දී ඒ මහා බ්‍රහ්ම ගුණයන්ට උපස්ථානය කරලා අපි ලබන්නේ පිනක්මයි ඕපපාතික සත්ව උපත ගැන අපි හිතද්දී ඒ තිලුනුත් අපි රැස් කරන්නේ පින කුසලයමයි පිංගතුනි එහෙමනම් පිංගතුනි සම්මා දිට්ඨිය තුල මොකක්ද සිද්ධ කරන්නේ අපේ පිනේ ශක්තිය වැඩි කරනවා අපේ කුසල් ධර්මයන්ගේ ශක්තිය වැඩි කරනවා ඇයි දුර ගමනක් අපිට යන්න තියෙනවා සීලය තුලින් සමාධිය තුලින් ප්‍රඥාව තුලින් ඥාන දර්ශන තුලින් විමුක්තිය තුලින් දුර ගමනක් අපිට යන්න තියෙනවා ඒ නිසාම සම්මා දිට්ඨිය අපේ පින ශක්තිමත් කරනවා දැන් එතනින් අපි එන්නේ සම්මා සංකප්පයන්ට ද්වේෂය අයිති වෙන්නේ මිච්ඡා සංකප්පයන්ට පිංගතුණි එතකොට මේ ද්වේෂය යටපත් කරගෙන පිංගතුණි අපි නැගිනා ඒ කියන්නේ සම්මා සංකප්පයන් ශක්තිමත් කරගන්න නම් සම්මා දිට්ඨිය ශක්තිමත් කරගන්න නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබ ද්වේෂ චරිතයක් නම් ඔබ නිතර කේන්ති ගන්න චරිතයක් නම් ඔබ ගැටෙන චරිතයක් නම් පිංගතුණි අනිවාර්යෙන්ම ඒ ද්වේෂය තුනී කරන මාර්ගයකට ඔබ යොමු වෙන්න. ඒ ද්වේෂයෙන් තුනී කරන ධර්මතාවයකට ඔබ යොමු වෙන්න පිංගතුණි. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අවිහිංසා සංකප්පේ අව්‍යාදපාද සංකප්පේ පනවන්නේ සම්මා සංකප්පයන්ට. ඇයි සම්මා සංකප්පයන්ට පනවන්නේ? පංචශීලයේ පනවන්නේ ඊට පස්සේ. ආජීව අට්ඨමක සීලය පනවන්නේ ඊට පස්සේ. පංචශීලයට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ අවිහිංසා සංකප්පේ අව්‍යාදපාද සංකප්පේ කියන්නේ මෛත්‍රිය පනවන්නේ ඇයි පංචශීලයට වඩා මෛත්‍රී ආනිසංස ශක්තිය වැඩි පිංගතුණි ඒ නිසා ආනිසංස 11ක් තියෙන මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ ආර්ය ෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි මාර්ගාංගයට දාලා ඊට වඩා අඩු ආනිසංස තියෙන පංචශීලය ආර්ය ෂ්ටාංගික මාර්ගයේ තුන්වෙනි තැනට ගෙනල්ලා තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සංකප්ප තුලින් අපිට කරන්නේ මාර්ගයට අවශ්‍ය සීලයට සමාධියට ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට අවශ්‍ය ශක්තිය පින බාධාවකින් තොරව මාර්ගයේ තරණය කරන්න අවශ්‍ය පින අකුසල් යටපත් කරගෙන මාර්ගයේ තරණය කරන්න අවශ්‍ය පින කුසලය පිංගතුනි සම්මා සංකප්ප තුලින් අපිට ශක්තිමත් කරලා දෙන්න. ඒ නිසා ඔබ ද්වේෂ චරිතයක් නම් ගැටෙන චරිතයක් නම් පින්වතුනි ඔබේ සමස්ත මාර්ගයම දුර්වල වෙලා යන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයම මිච්ඡා මාර්ගයක් බවට පත් වෙන්න පුළුවන්. විශාල අනතුරක් පින්වතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ තුල නිරතුරුවම ගැටෙන සිත් සකස් වෙනවා නම් ද්වේෂ සිත් වෛරී සිත් සකස් වෙනවා නම් ඔබ මෛත්‍රී භාවනාවට යොමු වෙන්න. ඒ මෛත්‍රී භාවනාව වඩන මොහොතක් මාසා පින්වතුනි ඔබ සම්මා සංකප්පේනු ශක්තිමත් කරගන්නේ සම්මා සංකප්පයන් ශක්තිමත් වෙද්දී ඔබ තුළින් සම්මා දිට්ඨියයි ශක්තිමත් වෙන්නේ පින්වතුනි ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්පයන්ගේ ශක්තිමත් භාවයමයි අපිව නිවැරදිව සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ ශක්තිමත් කළ දෙන්නේ පිංගතුනි එනිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම ඔබ තුල ගැටෙන සිත් ඇති වෙන කෙනෙක් නම් ද්වේෂ සිත් ඇති වෙන කෙනෙක් නම් මෛත්‍රී භාවනාව තුල ශක්තිමත් වෙන්න මේ සුන්දර රාත්‍රියේදී මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර ධර්මය ශ්‍රවණය කරන මේ මොහොතේ පිංවතුන්ගාගේ සිත ගැටෙන සිතක් නම් පිංවතුල්ලාගේ සිත දේශයට බර සිතක් නම් කේන්ති යන සිතක් නම් පිංවතුනි දැස් පියාගෙන මොහොතක් මෛත්‍රී භාවනාව නුවණින් දකින්න පිංවතුනි මා සමග මොහොතක් ඔබ මේ මෛත්‍රී භාවනාව සත්‍යායනය කරන්න මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී
සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දේවියෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දේවියෝද බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිවෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ ආකාරයෙන් මෛත්‍රී චිත්තයන් ජීවිතයට එකතු කර ගනිද්දී පිංවතුල්ලා නුවණින් දකින්න ඕනේ තමන්ගේ සම්මා සංකප්පයන් ලෞකික ප්‍රඥාවට අදාළ උතුම් ධර්මයන්
බොහෝම ශක්තිමත් භාවයට පත් වෙනවා. ඒ විතරක් නෙමේ ඒ මෛත්‍රී භාවනාව තුළින් මෛත්‍රී චිත්තයන් තුළින් තමන් ඇති කරගන්නා වූ ඒ කුසල් ශක්තිය ඒ ආනිසංස 11 මෛත්‍රියේ පින්වතුනි අපිට ශක්තිමත් ආකාරයෙන් සීලයට යොමු වෙන්න අපිට ශක්තිමත් ආකාරයෙන් සමාධියට යොමු වෙන්න අපිට ශක්තිමත් ආකාරයෙන් විදර්ශනාවට යොමු වෙන්න පින්වතුනි මාර්ගය සකස් කරලා දෙනවා. ඒ නිසා ඔබ නිරතුරුවම අවංකභාවයෙන් යුතුව ඔබ දෙස බලන්න අවංකභාවයෙන් යුතුව ඔබ දෙස බලලා ඔබ තුල ද්වේෂ සිතක් නම් සකස් වීමට බර වැඩි ඔබ සිත කේන්ති යන ස්වභාවයෙන් යුක්ත නම් අප කෙරේ අනුකම්පාවෙන් නිරතුරුව පින්නතුනි මෛත්‍රී භාවනාව සෑම උදෑසනකම සෑම රාත්‍රියකම විතරක් නෙමේ විවේකීව ඉන සෑම මොහොතකම සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා නුවණින් දකිමින් ජීවත් වෙන්න එය පින්වතුනි පින්වතුල්ලාගේ උතුම් ලෞකික ප්‍රඥාව ශක්තිමත් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් මාර්ගය ශක්තිමත් කරගන්න උතුම් ශක්තියක් වෙනවා. ඒ වගේම තවත් පින්වතෙක් ඉන්නවා. එයාට තියෙන්නේ රාග චරිතයක්. එයාට නිරේතුරුවම රාගී සිත් ඇති වෙනවා. එයා පිරිමියෙක් නම් එයා නිරේතුරුව කාන්තා රූපයන් කෙරෙහි රාග සිත් ඇති කර ගන්නවා. එයා කාන්තා පක්ෂයේ කෙනෙක් නම් එයාට සමහර වෙලාවට පිරිමි පක්ෂයේ කෙරෙහි රාගී සිත් ඇති වෙන්න පුළුවන්. එවැනි රාගී සිත් අපි තුල ඇති වෙනවා නම් අපි නිරේතුරුව අපි දකින්න ඕනේ අපිට තියෙන්නේ රාග සිතක් කියලා. මොකද අපි තුල රාග සිත් ඇති වෙනවා නම් මෛත්‍රණාව අපිට ගැළපෙන්නේ නැහැ පින්වතුනි. රාග සිත් ඇති වෙන කෙනා මෛත්‍රී භාවනාව පුහුණු කළොත් ඒ මෛත්‍රිය නිසාම අපි ඒ රාග සිත් නිසා බැඳීම් ඇති කරගන්න දිසාවන්ට යන්න පුළුවන්. ඒ නිසා රාග සිත් ඇති වෙන කෙනා රාග චරිත තියෙන කෙනා මෛත්‍රී භාවනාව වැඩිම සුදුසු නැහැ. රාග චරිත සියෙන කෙනා නිරතුරුවම කායානුපස්සනාවට අදාළව භාවනාවක් ජීවිතේ තුලින් පුහුණු කරන්න ඕනේ පින්වතුනි. ඒ නිසා ඔබ තුල තියෙන්නේ නිරතුරුවම කාමයට අදාළ සිත් නම් ඔබ නිරේතුරුව දක්ෂ වෙන්න පිංගතුනි එවැනි සිතුවිලි නිසා අනිවාර්යයෙන්ම අපේ ලෞකික ප්‍රඥාව දුර්වල වෙලා යනවා පිංගතුනි ඒ කාම සිත් නිසා අපේ නෙක්ඛම්ම සංකප්පය දුර්වල වෙලා යනවා නෙක්ඛම්ම සංකප්පය කියන්නේ අපි අලෝභ අද්වේෂ අමෝහ ධර්මයන්ගෙන් බැහැර වෙලා අපි රූපය කෙරෙහි ලෝභ සිත් ඇති කර ගන්නවා රූපය කෙරෙහි මෝහ සිත් ඇති කර ගන්නවා රූපය මමේ කියලා දකිනවා මගේ කියලා දකිනවා මගේ ආත්මය කියලා දකිනවා ඒ නිසාම පිංගතුනි අපි තුල රාග සිත් රූපය ඇසුරෙන් අපි සකස් කර ගන්නවා සම්මා සංකප්ප දුර්වල වෙනවා සම්මා සංකප්ප දුර්වල වෙච්ච තැනදී සම්මා වාචාවන් දුර්වල වෙලා යනවා පිංගතුනි. ඒ වගේම සම්මා කම්මන්තයන් දුර්වල වෙනවා. අපි කාමයේ වරදවා හැසිරීම වලට අපි යොමු වෙන්න පුළුවන් පිංගතුනි. ඒ නිසා සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේම දුර්වල භාවයට පත් වෙනවා. අපි තුල සකස් වෙන්නා වූ කාම සිතුවිලි නිසා පිංගතුනි. ඒ නිසා කාම සිතුවිලි කෙරෙහි නිරතුරුව බිය ඇති කරගන්න මේ කාම සිතුවිලි සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයම අපේ දුර්වල කර ගන්නවා කියන හේතුඵල ධර්මයන් නුවණින් දකිමින් ඔබ තුල කාම සිත් ඇති වෙනවා නම් කාම චරිතයක් නම් ඔබට තියෙන්නේ පිංගතුනි කායානුපස්සනට අදාළ ධර්මතාවයන් ජීවිතයට එකතු කර ගන්න. මොකද කාම සිත් ඇති වුණායි කියන කාරණය පුදුම වෙන්න දෙයක් නෙමෙයි පිංගතුනි. ඒ පිළිබඳව ලැජ්ජා විය යුතු නැහැ. මොකද උතුම් සෝවාන් ඵලයට පත් වුණ කෙනාත් කාම රාග පටිගයන් තුලයි ජීවත් වෙන්නේ. නමුත් එයා සීලය ආර සීලයක් හැටියට වඩන කෙනෙක් පිංගතුනි. එයා සතර අපායට වැටෙන්නේ නැති කෙනෙක්. ඒ නිසා එයා සතර අපායෙන් මිදුණා වූ ආර සීලය තුල ජීවත් වෙන කෙනෙක්. නමුත් සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුලත් කාම රාග පටිගයන් එනම් පින්වතුනි සද්ධානුසාරී ධම්මානුසාරී ඔබ ඒ පිළිබඳ ලැජ්ජා විය යුතු නැහැ පින්වතුනි ඒ අඩුපාඩුව නුවණින් දැකලා අපි දක්ෂ වෙන්න ඕනේ ඒ රාග සිත තුනී කරගෙන අපේ සම්මා සංකප්පයන් ලෞකික ප්‍රඥාව ශක්තිමත් කරගන්න අපේ සීලයට අදාළ ධර්මතාවයන් ශක්තිමත් කරගන්න පින්වතුනි එහෙම කරන්න නම් ඔබ නිරතුරුවම කායානුපස්සනාවට අදාළව මේ රූපයේ දෙතිස් කුණුපයක් හැටියට දකින්න පිංගතුනි මේ රූපයේ සතර මහා ධාතුවක් හැටියට දකින්න මේ රූපය අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට නුවණින් දකින්න මේ රූපය අට්ටික සංඥාවක් හැටියට දකින්න මරණානුස්සතියක් හැටියට දකින්න මේව දකිමින් ජීවත් වෙද්දී පිංගතුනි
ඔබේ අධ්‍යාත්මික රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව ඔබ සියුම් කර ගන්නවා. ඒ වගේම බාහිර රූපයන් කෙරෙහි තියෙන තෘෂ්ණාවේ කාමසිතුවිලි ඔබ සියුම් කර ගන්නවා පින්තුනි. ඔබ කාමසිතක් සකස් වෙන මොහොතේ ඔබ දක්ෂයි. ඒ කාමසිතට අරමුණු වුණා වූ බාහිර රූපය පින්තුනි ඔබ දෙතිස් කුණුපයක් හැටියට දකින්න. ඒ කාමසිතට අරමුණු වුණා වූ බාහිර රූපය ඔබ සතර මහා ධාතුවක් හැටියට දකින්න පින්තුනි. ඒ කාමසිතට අරමුණු වුණා වූ රූපය අට්ටික සංඥාවක් මරණානුස්සතියක් හැටියට දැකලා පින්තුනි ඒ කාමසිත යටපත් කරගන්න. ඒ කාමසිත යටපත් කරගනිද්දී ලෞකික ප්‍රඥාව ශක්තිමත් වෙනවා පින්තුනි. සම්මා දිට්ඨිය ශක්තිමත් වෙනවා. සම්මා සංකප්පයෝ ශක්තිමත් වෙනවා. සීලයට අදාළ ධර්මතාවයන් ශක්තිමත් වෙනවා. ඒ නිසාම අපේ සිත පංච නීවරණයන්ගෙන් ක්‍රමානුකූලව තුනීභාවයට පත් වෙනවා පින්තුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ සුන්දර රාත්‍රියේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන පින්තුල්ලා මොහොතක් දැස් දෙක පියාගෙන කායානුපස්සනාවට අදාළ ධර්මතාවයන්ට හිත යොමු කරන්න. ඔබ මොහොතක් ඔබේ රූපය ධාතු මනසිකාරය තුල විසිරුවා දකින්න පින්නතුනි. ධාතු මනසිකාරය තුල ඔබේ රූපය විසිරුවා දකිද්දී පඨවි ආපෝ තේජෝ වායතර මහා ධාතුව හැට ඔබ මේ රූපය වෙන්වෙන් වශයෙන් දකින්න පින්නතුනි. ඔබේ මේ ශරීරයේ තියෙනා වූ තද ස්වභාවය පඨවි ධාතුව හැටියට ඔබ දකිනවා. ඔබේ ශරීරයේ තියෙනා වූ මේ ද්‍රව ස්වභාවය ආපෝ ධාතුව හැටියට දකිනවා. ඔබේ ශරීරයේ තියෙනා වූ ආයෝ ස්වභාවය වායු ස්වභාවය වායෝ ධාතුව හැටියට අපි දකිනවා. ඔබේ ශරීරයේ තියෙනා උෂ්ණාධික ස්වභාවය තේජෝ ධාතුව හැටියට ඔබ දකිනවා. මේ ධාතු මනසිකාරය තුල මොහොතක් ඔබේ ජීවිතය විසිරවලා දකින්න දැස් දෙක පියාගෙන නුවණින් පිංගතුනි මේ ශරීරයේ තද ස්වභාවය ගලවලා මනසින් ගන්න පිංගතුනි. මේ සම්මස් ඇටනහර ශරීරයේ තද ස්වභාවයෙන් යුක්ත දේ කෙස්ලොම් නියදත් සම්මැට මස් නහර මනසින් ගලවන්න පිංගතුනි. ගලවලා ඔබ ඉදිරියේ ගොඩක් ගහන්න ශරීරයේ තිබුණා වූ සියලුම තද ස්වභාවයේ පටවි ධාතුන් දැන් ඔබ ගලවලා ඔබ ඉදිරියේ ගොඩක් ගහලා තියෙන්නේ. මානසින් ඒ ගොඩ දෙස බලන්න. ඔබේ ශරීරයේ තුල තිබුණා වූ පඨවි ධාතුව ඊළඟට ඔබේ ශරීරයේ තියෙනා වූ ආපෝ ධාතුව පිංගතුනේ මේ ලේ සැරව මුත්‍රා මේ සෑම දෙයක්ම පිංගතුනේ වැගිරෙන ස්වභාවයෙන් යුක්ත දේ මේ කෙලසෙම් සොටු සෑම දෙයක්ම වෙනම ගොඩකට ගහන්න. ආපෝ ධාතුව හැටියට දකින්න. ඊළඟට ඔබේ ශරීරයේ තියෙනා වූ ආයෝ ධාතුව පිංගතුනි වෙනම නුවණින් දකින්න. ඊළඟට ඔබේ ශරීරයේ තියෙනා වූ තේජෝ ධාතුව වෙනම නුවණින් දකින්න පිංගතුනි. දැන් ඔබේ මේ අධ්‍යාත්මික රූපය ඔබ කොටස් හතරකට කඩලායි තියෙන්නේ මනසින්. ඔබේ අධ්‍යාත්මික රූපය කොටස් හතරකට ගලවලා තියෙන්නේ. ඔබ ඉදිරියේ පඨවි ධාතුව ගොඩක් තියෙනවා. ආපෝ ධාතුව තව ගොඩක් තියෙනවා. තේජෝ ධාතුව වායෝ ධාතුවත් ඒ ගොඩවල් තුලින්ම ඔබ දකිනවා පින්නතුනි. ඔබ දැන් නුවණින් දකින්න මේ පඨවි ධාතුව දෙස මනෝමය රූපයකින්. මොකද ඔබේ දැන් රූපය ඔබ ගලවලා දමලයි තියෙන්නේ ඔබ ඉදිරියට. මනෝමය රූපයකින් ඔබ ඒ පඨවි ගොඩ දිහා බලන්න. ශරීරයේ තද ස්වභාවය පින්නතුනි. ඒ ශරීරයේ පඨවි ධාතුව මොකක්ද වෙන්නේ පින්නතුනි? එක නරක් වෙනවා. එක නිල් පැහැගැන් වෙනවා. එක ගඳ ගහනවා. එකට නිලමැස්ස වහනවා. එකට පණුව වැගිරෙනවා. පිංගතුනි පඨවි ධාතුව ඔබ දකින්නේ මහා පණුව ගොඩක් හැටියටයි. නිලමැස්ස වහපු පණුව ගොඩක් හැටියටයි මේ පඨවි ධාතුව පිංගතුනි කුණු වෙලා නරක් වෙලා බාහිර පඨවි ධාතුවටම මුසු වෙනවා. දැස් පියාගෙන ඔබ නුවණින් දකින්න. නැවත නැවත මේ පඨවි ධාතුවේ අනිත්‍යභාවය නුවණින් දකින්න පිංගතුනි. මමයේ කියලා ගන්න රූපය, මමයේ කියලා ගන්න ඔබේ දත්, මමයේ කියලා ගන්න ඔබේ නියපොතු, මමයේ කියලා ගන්න ඔබේ සම, මමයේ කියලා ගන්න ඔබේ මස් නහර, මේ සෑම පඨවි ධාතුවක්ම පිංගතුනි අවසානයේ කුණු වෙලා නරක් වෙලා නිලමැස්සන්ට ආහාරයක් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුකෙන හැටි නුවණින් දකින්න. ඔබේ අධ්‍යාත්මික පඨවි ධාතුවත් බාහිර පඨවි ධාතුවත්
එකමස්ස භාවේ පටවි ධාතුවක් හැටියට නුවණින් දකින්න කවදා හරි දවසක අපි මිය ගිහිල්ලා මේ දේහය මහ පොළවට පස් කරපු වෙලාවේ පින්තුනි අපේ අධ්‍යාත්මික පටවි ධාතුව ආහිර පටවි ධාතුවත් එකමස්ස භාවේ පටවි ධාතුවක් වෙනවා පින්තුනි පටවි ධාතුව කෙරේ අවබෝධයෙන් කලකිරෙන්න පටවි ධාතුව මම කියලා ගන්න එපා පටවි ධාතුව මගේ කියලා ගන්න එපා පටවි ධාතුව මගේ ආත්මය කියලා ගන්න එපා පටවි ධාතුව තුල මම ඉන්නවා කියලා ගන්න එපා මා තුල පටවි ධාතුව තියෙනවායි කියලා ගන්න එපා පටවි ධාතුව නිට්ටයයි සුභයි සැපයි ආත්මයි කියලා ගන්න එපා පින්තුනි පටවි ධාතුවයි තේ කුණු වීමටමයි පටවි ධාතුවයි තේ ගඳ ගැසීමටමයි පටවි ධාතුවයි තේ නිලමැස්සන්ටමයි පටවි ධාතුවයි තේ මහ පොළවේ පසටමයි පින්තුනි පටවි ධාතුව කෙරේ අවබෝධයෙන් කලකිරෙන්න ඊළඟට ඔබ ආපෝ ධාතු ගොඩ දෙස බලන්න ඔබේ රූපයයි ඔබ මනසින් ගැලෙව්වේ දැන් මේ ආපෝ ධාතුව තුල තියෙන්නේ කුමක්ද පින්තුනි ඔබේම ලේ ටික ඔබේම කෙල ටික ඔබේම සෙම් සොටු මුත්‍රා ටික පින්තුනි මේ සෑම ආපෝ ධාතුවක්ම කුමක්ද වෙන්නේ පින්තුනි මේ ආපෝ ධාතුව කුණු වෙනවා ගඳ ගහනවා නරක් වෙනවා නිලමැස්ස වහනවා පණුව ගහනවා පින්තුනි අවසානයේ බාහිර සතර මහා ධාතුවටම එකතු වෙනවා බාහිර පටවි ධාතුවටම මුහු වෙනවා බාහිර ආපෝ ධාතුවටම මුහු වෙනවා පින්තුනි නුවණින් දකින්න ඔබේ ශරීරයේ ඔබ සේම ගත්තත් සොටු ගත්තත් මුත්‍රා ගත්තත් රුධිරය ගත්තත් පින්තුනි මේ සෑම දියරස භාවයක්ම මම කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මය කියලා ගන්නවා ඒ ආත්මය තුල මම ඉන්නවායි කියලා ගන්නවා පින්තුනි මේවා සැපයි සුභයි නිට්ටයයි ස්ථිරයි කියලා ගන්නවා අරගෙන අපි මේ ආපෝ ධාතුව නිසාම පින්තුනි අපි නැවත අකුසල් සංස්කාරයෝ ජීවිතයට එකතු කර ගන්නවා දැන් ඔබ නුවණින් දකිද්දී මොකක්ද මේ ආපෝ ධාතුව කියලා ඔබ දකින්නේ කුණු වෙන ආපෝ ධාතුවක් නරක් වෙන ආපෝ ධාතුවක් ගඳ ගහන ආපෝ ධාතුවක් නිලමැස්සන්ට අයිති ආපෝ ධාතුවක් බාහිර ආපෝ ධාතුවටම මුහු වෙන ආපෝ ධාතුවක් පින්තුනි ඔබේ ශරීරයේ ආපෝ ධාතුව කෙරේ අවබෝධයෙන් කලකිරෙන්න ඊළඟට ඔබ තේජෝ ධාතුව නුවණින් දකින්න ඔබේ ශරීරයේ උෂ්ණාධික ස්වභාවය උෂ්ණ ස්වභාවය පින්තුනි මේ උෂ්ණ ස්වභාවයේ පහවෙච්ච තැනදී අපේ ජීවිතයෙන් ආයුෂයත් පටිච්ච සමුප්පන්න විඥානයත් පහව යනවා පින්තුනි අපේ මේ ජීවිතය ආරක්ෂා කර දෙන එක ධර්මතාවයක් තමයි මේ උණුසුම කියන්නේ මේ උණුසුම ඔබට අයිති දෙයක් නෙමේ මේ උණුසුම තුල මම කියන කාරණයක් මගේ කියන කාරණයක් මගේ ආත්මය කියන කාරණයක් ඔබ දකින්න එපා මේ උණුසුම කෙරෙහි ඔබ තෘෂ්ණාවෙන් බැඳෙන්නේ පාපින් අතුණි අපි උණුසුමට ගොඩාක් ආදරය කරනවා පෙම්වතාගේ උණුසුම පෙම්වතියගේ උණුසුම බිරිඳගේ සාම්පුරුෂයාගේ උණුසුම දුවා දරුවන්ගේ මල්ගේ මාපියන්ගේ උණුසුමට අපි ගොඩාක් ආදරය කරනවා ගොඩාක් ලෙන්ගතු වෙනවා තෘෂ්ණාවෙන් බැඳෙනවා ඒ උණුසුම මමේ කියලා දකිනවා ඒ උණුසුම මගේ ආත්මය කියලා දකිනවා ඒ උණුසුම නොවෙනස් වෙන්නා උණුසුමක් හැටියට දකිනවා නමිත් පින්තුනි මේ ජීවිතේ හුස්ම ටික බැහැර වෙන මොහොතේ ආයුෂය බැහැර වෙන මොහොතේ පින්තුනි මේ ශරීරයේ තේජෝ ධාතුව අයිති වෙන්නේ බාහිර තේජෝ ධාතුවටමයි මේ ශරීරයේ තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවටම මුහු වෙනවා පින්තුනි නුවණින් දකින්න ඊළඟට ඔබ ශරීරයේ වායෝ ධාතුව ගන්න ශරීරයේ උඩ ස්වභාවයේ උඩු වාතය යටි වාතය මේ ආකාරයෙන් ශරීරයේ පුරා දුවනේ වාත ස්වභාවය පින්තුනි ඔබට අයිති දෙයක් නෙමේ ඒ වාත ස්වභාවය තුල මම මගේ ආත්මය කියලා ඔබ ගන්න එපා නිට්ටයයි සැපයි සුභයි ආත්මයි කියලා ඔබ ගන්න එපා පින්තුනි මේ වාත ස්වභාවය කවදා හරි දවසක ශරීරයෙන් බැහැරට යන මොහොතේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් ශරීරයෙන් බැහැරට යන මොහොතේ වෙනයම් කටයුතු තුලින්
කණින් වේවා ඇසෙන් වේවා අධෝ මාර්ගයෙන් වේවා මුත්‍රා මාර්ගයෙන් වේවා මුඛයෙන් වේවා නාසයෙන් වේවා මේ වායුව බාහිරට යොමු වෙන මොහොතේ බාහිර වායෝ ධාතුවට මේ එකතු වෙනවා බාහිර වායෝ ධාතුවත් අධ්‍යාත්මික වායෝ ධාතුවත් අතර වෙනසක් දකින්න නෑ පිංගතුනේ එකම ස්වභාවේ වායෝ ධාතුවක්මයි එනිසා ඒ වායෝ ධාතුව ඔබ මමේ කියලා මගේ ආත්මය කියලා ඔබ ගන්නේ පාපින් අතුනේ සතර මහා ධාතුව කෙරේ අවබෝධයෙන් කලකිරෙන්න පඨවි ධාතුව කෙරේ තෘෂ්ණාවක් ඇති වෙද්දී ඒ පඨවි ධාතුව අනිත්‍යෝ ධාතු මානසිකාරය තුල විසිරෝල දකින්න ආපෝ ධාතුව තුලින් ඒ වගේම තේජෝ වායෝ ධාතුන් තුලින් කෙරෙහි තෘෂ්ණාවක් ඇති වෙද්දී පිංගතුනි ධාතු මානසිකාරය තුල විසිරෝල දකින්න ඒ දකින්න මොහොතේ පිංගතුනි රාගසිත වලට ඔබ වැට බැඳා වෙනවා රාගසිත යටපත් වෙලා යනවා රාගසිතට දිය යුතු ශ්‍රේෂ්ඨම ඖෂධය ඔබ දුන්නා වෙනවා පිංගතුනි ඒ නිසා පින්වත් යම් කෙනෙකුට නිරතුරුවම රාගසිත පීඩා කරනවා නම් එවැනි රාගසිත සකස් වෙන කෙනෙක් සුදුසු කමඨහන් හොයනවා නම් ඊට ඔබට ගැළපෙන කමඨහන තමයි කායානුපස්සනට අදාළ ඒ ධර්මතාවයන් පිංඅතුණි මෝහ චරිතයක් කියලා කිව්වේ පිංඅතුණි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව දුර්වලයි ධර්ම රත්නයේ කෙරෙහි සද්ධාව දුර්වලයි සංඝ රත්නයේ කෙරෙහි සද්ධාව දුර්වලයි තෙරුවන් කෙරෙහි සැකේ ඇති වෙනවා තෙරුවන් කෙරෙහි විචිකිච්ඡාවන් ඇති වෙනවා තෙරුවන් කෙරෙහි අගෞරවණීය සිත් ඇති වෙනවා පිංඅතුණි සමහරු අපිට ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙද්දී මම සමහර වෙලාවට බයිනවා බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙද්දී උන්වහන්සේට අගෞරව කරන්න හිතෙනවා මෙහෙම ඇවිල්ලා අපිට කියනවා වර්තමාන සමාජයේ සංඝඟ බලවත් ගැටෙන සිත් අපි දකිනවා පිංඅතුණි සංගයාට දේශ කරන සිත් වෛර කරන සිත් විවේචනය කරන සිත් අපි දකිනවා මේවා මෝහ චරිත පිංඅතුණි තෙරුවන් කෙරේ සද්ධාව දුර්වලයි කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වලයි පටිච්ච සමුප්පන්න උපත කෙරේ විශ්වාසයේ දුර්වලයි ලෞකික ප්‍රඥාව දුර්වලයි පිංඅතුණි ඒ නිසා මේ චරිත මෝහ චරිත බවට පත් වෙනවා ඒ නිසා තෙරුවන් කෙරේ සද්ධාව දුර්වල චරිත තියෙනවා නම් පිංඅතුණි ඒවා සංසාරයක් පුරාවට අපි බුදුරජාණන් වහන්සේලා තෙරුවන් සැක කිරීම නිතා ඇති වුණා වූ ධර්මතාවයන්මයි සංසාරේ මිත්‍යා දෘෂ්ටික භාවයන් ලැබීම නිසා ඇතිවෙන්නා වූ ධර්මතාවයන්මයි ඒ වගේම සංසාරේ අසත්පුරුෂ ආශ්‍රයන් ලැබීම නිසා ඇති වුණා වූ ධර්මතාවයන්මයි ඒ නිසා පිංඅතුණි ඔබ තුල තෙරුවන් කෙරේ අසද්ධාව ඇති වෙන මෝහ සිතුවිලි ඇති වෙනවා නම් මෝහ චරිතයක් ඔබට තියෙනවා නම් ඒ ගැන ඔබ පසුතැවෙන්න අවශ්‍ය නැහැ ඔබ නිරතුරුවම බුද්ධානුස්සතිය ජීවිතයට එකතු කරගන්න ධම්මානුස්සතිය ජීවිතයට එකතු කරගන්න සංඝානුස්සතිය ජීවිතයට එකතු කරගන්න පිංඅතුණි නිරතුරුවම දෑස් දෙක පියාගෙන විවේකීව ඉන්න වෙලාවට බුදු ගුණයක්ම සිහිපත් කරන්න ධර්ම රත්නයේ ගුණයක්ම සිහිපත් කරන්න සංඝ රත්නයේ ගුණයක්ම සිහිපත් කරන්න බුදුරජාණන් වහන්සේ සිතින් මවාගෙන සාදුකාර දෙන්න ධර්ම රත්නයේ සිතින් මවාගෙන සාදුකාර දෙන්න සංඝ රත්නයේ සිතින් මවාගෙන සාදුකාර දෙන්න නිරතුරුව පිංඅතුණි මෝහෙන් බැහැර වෙන දිසාවට ඔබේ සද්ධාව ශක්තිමත් කරගන්න පිංඅතුණි ඔබට මෝහ සිතක් තිබෙනවා නම් තෙරුවන් කෙරෙහි සැකය විචිකිච්ඡාව තියෙනවා නම් ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මොකද ඔබ ගමන් කරන්නේ මිත්‍යා දෘෂ්ටිය දිසාවටයි පිංඅතුණි මිත්‍යා දෘෂ්ටිය මේ ලෝක ධාතුව තුල තියෙන බලවත් අනතුරක් බලවත් දුකක් ඒ නිසා ඒ දුකේ ස්වභාවය ඔබ නුවණින් දැකලා නිරතුරුවම මෝහසිත සකස් වෙද්දී බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය තුල ශක්තිමත් වෙන්න මේ සුන්දර රාත්‍රියේ මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන පිංඅතුල්ලා සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා දැස් පියාගෙන මොහොතක් පිංඅතුණි මෝහය දුරු කරන සද්ධාව ශක්තිමත් කරන නිවන් මාර්ගයට ජවය දෙන ලෞකික ප්‍රඥාවට ජීවිතය දෙන තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඔබේ ජීවිතය ශක්තිමත් කරගන්න දැස් පියාගෙන මොහොතක් බුද්ධානුස්සතිය වඩන්නේ
මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න සාමීනි සාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ටවිද්‍යාවන්හා පස්තරණ ධර්මයන් මනාකොට දත්හින් විජ්ජාචරණ නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හින් ලෝක විදු නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූහෙයින් අනුත්තරෝ පුරිස ධම්මසාරති නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහින් සත්තා දේව මනුස්සා නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු හේින් භගවා නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හෙයින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක පින්වතුනි පින්වතුල්ලාට වැටෙන ආකාරයෙන් පින්වතුල්ලාට තේරෙන ආකාරයෙන් නිරතුරුවම ඒ බුදුරජාණන් වහන්සේ ගුණයන් සිහිපත් කරන්න ඒ ගුණයන් සත්‍යායනය කරන්න ඒ ගුණයන් මෙනෙහි කරන්න ඒ ගුණයන් සමග ජීවත් වෙන්න ඒ වගේම ධර්ම රත්නේ සංඝ රත්නේ අනන්ත වූ ගුණයන් තුල ජීවත් වෙන්න
එම ජීවත් වෙද්දි පින්වතුනි තෙරුවන් කෙරේ වූ සැකය, තෙරුවන් කෙරේ වූ විචිකිච්ඡාව, තෙරුවන් කෙරේ වූ අගෞරවණීය සිත්, ඒ වගේම වර්තමානයේ අපිට සංඝයාට චෝදනා කරන සකස් වෙන හිත්, ධර්මය විකෘති කරන සකස් වෙන හිත්, බුදුරජාණන් වහන්සේට අගෞරව කරන සකස් වෙන හිත්, මේවා යටපත් කරගෙන පින්වතුනි අපි ලෞකික ප්‍රඥාව ශක්තිමත් කරගෙන අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ජව සම්පන්න කරගෙන පින්වතුනි අපිට විදර්ශනා නුවණ තුලින් සම්මා ඥානයන් ඒ වගේම උතුම් සම්මා විමුක්තියන් සාක්ෂාත් කරගන්න දිශාවට අපිට යන්න පුළුවන්. එනිසා පින්වතුල්ලා නිරතුරුව පින්වතුනි කිනම් හෝ භාවනාවක් ලෞකික මාර්ගය තුල ගමන් කරද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩමින් ගිහි ජීවිත ගත කරන පින්වතුල්ලා අනිවාර්යෙන්ම මම දැන් මතක් කළා ඔබට මේ විදර්ශනා රාත්‍රියේ තුරුදි මෛත්‍රී භාවනාව පිළිබඳ සතර සතිපට්ඨාන ධර්මයන් පිළිබඳ උතුම් බුදු ගුණයන් පිළිබඳ. එනිසා මේ සෑම තමන්ගේ චරිතයට අදාළව ඒ ද්වේෂ චරිතයක් නම් මෛත්‍රී භාවනාවත්, රාග චරිතයක් නම් කායානුපස්සන අදාළ භාවනාවනොත්, ඒ වගේම මෝහ චරිතයක් නම් තෙරුවන්ගේ සද්ධාව වැඩෙන බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන ධර්මතාවයනොත් ජීවිතයට එකතු කරගෙන පින්හතුනි තමාගේ ජීවිතය තුළින් තමා නිහතමානීව හඳුනාගත්තා වූ ඒ දුර්වලතාවයන් යටපත් කරගෙන මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න පින්වතුල්ලා දක්ෂ වෙන්න කියලා මේ සුන්දර රාත්‍රියේදී පින්වතුල්ලාට මෙසිතින් සිහිපත් කරනවා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ඒ වගේම කායානුපස්සනාව, මේ ආදී සියලුම භාවනා ක්‍රමයන් වඩන්න කෙනෙක් යොමු වුණොත් ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔහුගේ ගමන පැටලිලි සහගත වේද ගෞරවනීය ස්වාමීන් වහන්ස? මෙහෙමයි, ඔබතුමිය මගෙන් පෙරලා ප්‍රශ්න කළ යන්නේ යම් පින්වතෙක් මෛත්‍රී භාවනාවත් ජීවිතය තුළට එකතු කරගන්නවා, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන භාවනාවනුත් ජීවිතයට එකතු කරගන්නවා, ඒ වගේම සතර සතිපට්ඨාන ධර්මයනුත් කායානුපස්සනාවට අදාළ ධර්මතාවයනුත් ජීවිතයට එකතු කරගන්නවා. එතකොට එහෙම එකතු කරගනිද්දී ඒ සියලුම භාවනා ජීවිතයට එකතු කර ගැනීම තුළින් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැටළුන ස්වභාවයකට පත්වෙයිද කියන කාරණයයි මගෙන් මතු කරලා දුන්නේ. නමුත් එවැනි පැටලීමක් ඇති වෙන කොහෙත්ම ඉඩකඩක් නැහැ. ඔබ මාර්ගයට ඇතුල් වුණේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් නම්, උතුම් කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරමින් නම්, ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් නම්, ඒ වගේම එවැනි ඒ සුන්දර ධර්මතාවයන් ජීවිතේ මාර්ගයට ඇතුළුන ඔබට මුලින්ම ඔබ බුද්ධානුස්සතිය වඩලා, ඊළඟට ඔබට මෛත්‍රිය වඩලා, ඊළඟට ඔබ කායානුපස්සනාවට වඩාල ධර්මතාවයන් වැඩුවාය කියන කාරණයෙන් පින්වතුනි කොටනකවත් ඔබට පැටලීමක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයෝ ධර්මයෝ වඩක් කියලා, අධර්මයෝ අධර්මයෝ වඩක් කියලා. දැන් ඔබ මුලින්ම ඔබේ දුර්වලතාවය හඳුනාගත්ත පින්වතුනි ඒක දක්ෂභාවයක්. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනය අයිති අදක්ෂයාට නෙමෙයි, දක්ෂයාට. තමා තුල තියෙන දුර්වලතාවය තමාට මතු කළ දකින්න පුළුවන් නම්, මා තුල තියෙන මෝහ චරිතයක් කියලා කෙනෙකුට මතු කළ දකින්න පුළුවන් නම්, ඒ දැක්ම නිවැරදි කර ගැනීමට උවමනාව ඔහුට තිබෙනවා නම් පින්වතුනි ඒ ගන්නා උත්සාහය තුල ඔහුට පැටලෙන්න විදිහක් නැහැ. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දේශනා කරනවා තමා තුල යම් වරදක් තියෙනවා නම්, මෝහයට අදාළව, රාගයට අදාළව, ඒ වගේම ද්වේෂයට අදාළව, ඒ වරද වරද හැටියට තමා දකිනවා නම් පින්වතුනි එයා කවදා හරි දවසක ඒ වරදෙන් මිදෙනවා කියලා. මොකද එයා වරද හඳුනාගත්ත කෙනෙක්, වරද දැක්ක කෙනෙක්, තමා තුල තියෙන වරද දකින්න, තමා තුල තියෙන වරද හඳුනා ගන්න පින්වතුනි නිහතමානීකම නැත්තම් අපිට පුළුවන් කමක් නැහැ පින්වතුනි. එනිසා ඒක සුන්දර චරිතයක්, ඒක ධර්ම මාර්ගයේ වැඩිමිට ගැළපෙන චරිතයක් පින්වතුනි. එනිසා තමා තුල තියෙන දුර්වලභාවය හඳුනාගෙනයි එයා මාර්ගයට අවතීර්ණ වෙන්නේ, භාවනාවට යොමු වෙන්නේ. ඒ නිසා මෙයා කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබපු කෙනෙක් වෙනවා, කල්‍යාණ ධර්මයන් ශ්‍රවණය කරන කෙනෙක් වෙනවා, කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන කෙනෙක් වෙනවා, ඒ කල්‍යාණ ධර්මයන් නුවණින් මෙනෙහි කරන කෙනෙක් වෙනවා. එහෙම මෙනෙහි කරලා එයා බුද්ධානුස්සතිය වඩනවා, ධම්මානුස්සතිය වඩනවා, සංඝානුස්සතිය වඩනවා. වැඩෙන්නේ කුසල් ශක්තියයි පිංගතුනේ, වැඩෙන්නේ අමෝහේ ශක්තියයි. අමෝහේ ශක්තිය කියද්දි පිංගතුනේ සම්මා සංකප්පයන් අපි තුල වැඩෙනවා, සම්මා දිට්ඨියට අදාළව තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩෙනවා. පිංගතුනේ නිවැරදිව තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩෙන සිත කවදාක්වත් අතරමං වෙන්නේ නැහැ පිංගතුනේ.
කවදාක්වත් ඒ සිත අතරමං කරන්න බැහැ. ඒ සිත කවදාක්වත් ධර්ම මාර්ගයේ කොතනකවත් පැටලෙන්නේ නැහැ පින්වතුනි. ඒක තෙරුවන් කෙරෙහි සද්ධාවේ ආශ්චර්යමත් භාවයක්මයි. ඉනිසා යා තෙරුවන් කෙරෙහි සද්ධාව වඩලා බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය වඩලා ඊළඟට යා මෛත්‍රී භාවනාවට යොමු වෙනවා. පින්වතුනි බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය තුලින් යා මෛත්‍රී භාවනාවට යොමු වෙන්නේ මහා පින් ශක්තියක් හදවතේ දරාගෙන මහා කුසල් ශක්තියක් හදවතේ දරාගෙන නිවැරදි වීමට අදාළ ධර්මතාවයන් ගොඩාක් හදවතේ දරාගෙන පින්තුණි ඒ නිසා යාට වරදින්න විදියක් නැහැ එයා ඒ නිවැරදි තැන ඉඳන් සම්මා සංකප්පයන් ශක්තිමත් කරනවා එයා මෛත්‍රී භාවනා වඩනවා දස දිසාවටම මෙස්සිත පතුරවනවා පින්තුණි යට ආනිසංස 11ක් ජීවිතයට එකතු වෙනවා ආනිසංස 11ක් ධර්මයෝ ධර්මයන්ව වඩලා දෙනවා ධර්මයෝ කවදාකවත් අධර්මයක් වඩන්නේ නැහැ පින්වතුනි බුද්ධානුස්සතියෙන් ධම්මානුස්සතියෙන් සංඝානුස්සතියෙන් ඒ කුසලය තුල ශක්තිමත් වුණා වූ සිත පින්වතුනි ඊළඟට මෛත්‍රියනොත් ශක්තිමත් වෙනවා මෛත්‍රී ආනිසංස 11කින් ඒ සිත ශක්තිමත් වෙනවා කුසල් ආනිසංස 11ක් පිනට අදාළ ආනිසංස 11ක් සැපයට අදාළ ආනිසංස 11කින් ඒ සිත ශක්තිමත් වෙනවා පින්වතුනි ඒ ශක්තිමත් හිතෙන් සම්මා සමාධිය අපේ තව 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 මොහොදු වෙනවා ඒ සම්මා සමාධිමත් හිතෙන් ඊළඟට යා පිඟතුණී කායානුපස්සනට අදාළ ධර්මතාවයන් පුහුණු කරද්දී දෙතිස් කුණුපයක් හැටියට සතර මහා ධාතුවක් හැටියට ආයතන හයක් හැටියට මේ රූපය දකිද්දී පිඟතුණී කොතැනකවත් යාට වර්ධින්න හේතුවක් නැහැ ඒ නිසා නිරේතුරුවම සතර සරිපට්ඨාන ධර්මයන් පුහුණු කරන්න යද්දී තේරුම් ගන්න ඕනේ එයා මේ සියලුම භාවනාවන් වැඩුවේ කල්යාණ මිත්‍රයාට අදාළවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කල්යාණ ධර්මයන්ට අදාළවයි ඒ ධර්මයන් නුවණින් මෙනෙහි කරලයි එයා මාර්ගය මතු කරන්න පිංතුණි ඒ නිසා එයා සතර සරිපට්ඨාන ධර්මයන් ජීවිතයට ගනිද්දී එයාට පැටලෙන්න විදිහක් නැහැ මුල වරද්දගත්තේ නැත්නම් පිංතුණි මුල වරද්දගත්තනම් මුල කියන්නේ මොකද්ද කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්නේ අපි නිහතමානී නොවුනනම් මුල වරද්දා ගත්තා වූ කෙනෙක් බවට පත් වෙනවා. කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරන්න අපි නිහතමානී වුණේ නැත්නම් අපි මුල වරද්දා ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ කල්යාණ ධර්මයන් නුවණින් මෙනෙහි කරන්න අපි දක්ෂ වුණේ නැත්නම් අපි මුල වරද්දා ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මුල වරද්දා ගත්තොත් පින්ඇතුණි බුද්ධානුස්සතියත් මෛත්‍රියත් කායානුපස්සනාවත් එකට වඩද්දී ඔහුට පැටලෙන්න පුළුවන් මයි පින්ඇතුණි මොකද මුල වරද්ද ගත්තා ඒ නිසා ඔබ මුල වරද්ද ගන්න එපා ඔබට මුල වරද්දන්නේ ඔබේ මාන්නයමයි ඔබේ උඩගුසිත්මයි පින්වතුනි මුල වරද්දන්නේවා මට තේරෙනවා මට කාගේවත් උපදෙස් අවවාද අවශ්‍ය නැහැ මේ මාන්නක්කාර සිත් සක්කාය දිට්ඨියට අදාළ මමත්වේ දැඩිභාවයට අදාළ සිත් නිරේතුරුම පින්වතුනි අපිව පීඩාවට පත් කරනවා මුල වරද්දලා දෙනවා ඔබ මුල වරද්ද ගන්න එපා මුල නිවැරදි කරගන්න මුල නිවැරදි කරගන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින්මයි සත් ධර්මයේ ශ්‍රවණය තුලින්මයි කල්යාණ මිත්‍රයින් වහන්සේලාගේ ඇසුර තුරින්මයි ඒ ධර්මයන් නුවණින් මෙනෙහි කිරීමෙන්මයි මුල වරද්ද ගත්තේ නැහැ පුඤ්ඤතුනි නිවැරදි මුලක් ඔබ මතු කරගත්තා ඒ නිවැරදි මුලෙන් ඔබ බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතියට ආවා ඊළඟට ඔබ මෛත්‍රිය වැඩුවා ඊළඟට මේ බුද්ධානුස්සතියත් ධම්මානුස්සතියත් සංඝානුස්සතියත් මේ මෛත්‍රියත් වැඩුනේ රූපය ඇසුරෙන්ම කියලා ඔබ දැක්කා මේ මෛත්‍රියත් මේ බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය මාතුල වැඩුනේ මේ අනිත්‍ය වූ රූපස්කන්ධය ඇසුරෙන් පංච උපාදානස්කන්ධයක් හැටියටමයි කියලා දකිනවා දැකලා එයා රූපය අනිත්‍යයි කියලා දකිනවා රූපය ඇසුරෙන් සකස් වුණා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ අනිත්‍යයි කියලා දකිනවා පින්වතුනි ඒ දකිද්දී එයා බුද්ධානුස්සතියත් විදර්ශනාවක් බවට පත් කරනවා එයා ධම්මානුස්සතියත් සංඝානුස්සතියත් විදර්ශනාවක් බවට පත් කරගන්නවා එයා මෛත්‍රියත් ආර්ය මෛත්‍රියක් බවට එයා පත් කරගන්නවා පින්වතුනි එහෙම ගනිද්දී ඔබේ උතුම් සතර සටිපට්ඨාන ධර්මයෝ ඔබට ඥාන දර්ශනයන් තුලින් විමුක්තිය කරා යන්න ඔබට නිවැරදිව පාර පෙන්නනවා පින්වතුනි පින්වතුනි මේ මොහොතේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරලා ජීවිතය තුලින් අප්‍රමාණ සැනසිල්ලක් අත් කරගත්තා ඒ නිසා කල්පනා කරන්න මේ විදර්ශනා ධර්මයන් ශ්‍රවණය කළ
සිරස ගුවන් විදුලියෙන් මේ විදර්ශනා ධර්මයන් ශ්‍රවණය කළ පින්වතුන්ලා සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වෙන්න කියලා මේ සිතින් ආශිර්වාද කරනවා ඒ වගේම අපට උපකාරක ධර්මයන් සකස් කොට දුන් ඒ පින්වත් ශාලිකා මහත්මියටත් පින්වත් ශාරද මහත්මයාටත් සිරස ගුවන් විදුලියේ ඒ ප්‍රධානී පින්වත් සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුල්ලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම අති ගෞරවනීය උත්තරීතර මහානායක සාමින් වහන්සේලා ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයින් වහන්සේලාටද මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ විදර්ශනා මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා පුරුවන් සරණයි.